हेलो कपिल मंगवाड़ कथा करंडी हिटी मंदन्ने देदुनु कोहे दिन्नी मनोवाद करने के लिए मंदन नैला में हो मट्टपुलु अंधी ही में अंडे वापुड़ा तेरुं गरन को मामा के हितवेना सिला ती इन्नी वो या एक कई माम तारा हविला देदुनु एक कदी का कल्ला गिंग किया लाई थी मामा आमट क्यों बने वो आई देदुनु हुंदे इन्ने वा किया ला දැන් මම දන්නවා ඒක බොරු කියලා. ඔයාගේ වැරද්ද. ඔයාට තිබුණ දේදුවගේ හිත වෙනස් කරගන්න. දැන් ඉතින් ඌව ගැන කතා කරලා වැඩක් නැහැ. ඒත් ඉතින් අපි කොහොමද පොලිසියෙන් බේරෙන්නේ? මට වෙලාකට හිතෙනවා පුතේ මේ හැම දෙයක්ම අමතක කරලා දාලා පාඩු වින්ද. මාලින්ග නැති කරන්න. ඒකනම් ලේසි වෙන්නේ නැහැ පුතේ. මේ තියෙන කරදර මදිවට තවත් කරදර දාගන්න එපා. ඔයා හිතනවාද අපිට කරදරයක් නොවන විදිහට මේ වැඩේ කරන්න පුළුවන් වෙයි කියලා? හරි. එහෙනම් ඉතින් වැඩේට බහින්න. හැබැයි පරිස්සමෙන්. මම මාමගේ හිත වෙනස් කරන්න බලන්න. මං ඔයට එන්න දෙපානි. හරි. එහෙනම් ඔයා මෙහෙට කෝල් කරන්නත් එපා. මොකද පොලිසිය වාගෙන සෝදිසියෙන් ඉන්නේ. හරි. මං තියන්නේ නේ. මං හිතුවේ නෑ මෙච්චර ලේසියෙන් දේදුණු හම්බ වෙයි කියලා. මමත් හිතුවේ නෑ සාගර. දෙයියෝ අපේ මූණ බැලුවා. මට පුදුම හිතෙන්නේ මෙයා කපිලට පිහියෙන් යන්න කිව්වහම. මේ වදයක් කරගන්න පුළුවන් ළමෙන් නෙවෙයි. දේදුණු මාලිංග වෙනුවෙන් ඕනම දෙයක් කරයි. ආරංචි ඇතිනේ තාත්තගේ මහලුකු කපිල නංගිට කරපු දේව? නැන්ද කියන්නේ ඇතිනේ? නෑ. මම මොකුත් දන්නේ නෑනේ. තාත්තා කිව්වේ දැන් නංගි එහෙ ඉන්නේ කැමැත්තෙන් සතුටෙන් සැපෙන් කියලා. ඒ කියලා විඳලා තියෙන දහදුක් එයාගෙන් අහගන්න. ලොකු දුව. දැන් මොකද්ද වෙලා තියෙන්නේ? ඒ නරුමයා නංගිව කාමරයකට දාලා හිර කරලා සරේ වෙලා තර්ජනය කරලා කැමති වෙන්න කියලා. නංගි ඉඳලා තියෙන සම්පූර්ණම අපායක. මේ මට අක්කනම් කිව්වේ එහෙම දෙයක් නෙවෙයි. තවත් නැන්ද කියන දේවල් තාත්තා විශ්වාස කරන්න. විශ්වාස කරලා තාත්තට තාත්තගේ දුවලා දෙනව නැති කරගන්න. හැබැයි මට අක්කනම් කිව්වේ පොඩි දුව කැමැත්තෙන් ඉන්නවා කියලානේ. දැන් මං කිව්වේ මේ. තාත්තට දැන්වත් තේරෙනවද නැන්ද කියන්නේ ඇත්ත නෙවෙයි කියලා? හරි අපි කියන්නේ බොරු කියලා හිතනවා නම් දේදුරුගෙන් අහලා බලන්නකෝ එයා කොහොමද තියාගත්තේ කියන එක. දෙනු බොරු කියනවා කියලා කියයි. එහෙම නිතින් මෙච්චර කල් කිව්වේ. තාත්තේ කපිලත් එක්ක දේදුණුට ජීවත් වෙන්න බෑ කියන එක දැන්වත් තේරුම් ගන්න. තාත්තට ඉතින් අපේ සිතුම් පැතුම් තේරුම් ගන්න උමනාවක් නෑ. අර රස්සයා දුකාරයාගේ සතුට තමයි තාත්තට වටින්නේ. අපිට මොනවා වුණත් තාත්තට කමන්න. කට උතර නැතුව ගියානේ වැඩන්නේ තාත්තට අපිට මොනවා වුණත් කමන්නේ සැප විඳින්න ඕනේ දියුණු වෙන්න ඕනේ ආරක්ෂා වෙන්න ඕනේ ඔක්කොම කපිල තමයි පූජා තාත්තට වෙනස් වෙනවා නම් මේක තමයි වෙනස් වෙන්න තියෙන හොඳම වෙලාව දේදුණු නංගි මේ සිද්ධිය නිසා කපිල අපෙන් පලිගන්න පුළුවන් තමයි
එතෙදිම් පොලිසියෙන් කපිලු හොයනවනේ. මිනිහට එම් මේ ලේසියෙන් එලිපිට නටන්න හම්බෙන්නේ. කපිලට මිනිස්සු ඉන්නවා. ඕන දෙයක් කරන්න මිනිස්සු ඉන්නවා. එයා එන්නේ ඕන දෙයක් කරන්න. අපි මේකට මොනවාරි කරන්න ඕනේ මාලිංග අයියේ. ඔය මේක ගමේ ගියොත් නම් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. එතකොට ඔයාගේ ජොබ් එක? ඊගෙන පොඩ්ඩක් කල්පනා කරලා බලන්න ඕන. කොහොමද තితి මේ රස්සාව කරන්න මම දෙකටම බලාපොරොත්තු වෙන්නේ. අපි ප්ලෑන් කරත් ගමට ගිහලා ජීවත් වෙන්න. අනේ මාව කරදරයක් කරගන්න නම් එපා මාලිංග අයියේ. ඒ වුණාට මට මේ ඉන්න නම් බයයි. ඇත්තටම. මට තේරෙනවා දේතු. වාගේ හිත කලබල වෙලා තියෙන තරම මට තේරෙනවා. කපිල කියන්නේ තිරිසනෙක්. ඒක වාට අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ. කපිලට මගෙන් පරිගන්න බැරුණොත් ඊළඟට අල්ලගන්නේ ඔයාව. අමනම් බය නෑ. මට මොනවා වුණත් ඉතින් වතාම තනිවෙන්න. එහෙම කියන්න එපා මාලිංගයි. අපි දෙන්න එකට ජීවත් වෙන්න ඕනේ. අපි දෙන්න බලාපොරොත්තු වෙච්ච අනාගතේ ඉක්මනට හදා ගන්න ඕනේ. අපි නෝරයා නෝර්ගේ ඉක්මනටම කසාද බඳිනවා. එතකොට ඩිවෝස් එක? මම ඒකන අයියට කියන්නම්. අයියා කිව්වනේ ඔෆිස් එකේ ලෝයර්ට කතා කරන්නම් කියලා. අපි ලෝයර් ඉක්මන් කරමු. ඕ මාලිංග අයියේ මට ඉක්මනට නිදහස් වෙන්න ඕනේ. ඔයා ළඟට එන්න ඕනේ. තීරණය කරන් තියෙන අපි දෙන්න පුළුවන් තරම් ඉක්මනට ලං වෙනවා කියලා. මොනේ හේකට අපහු එකන් ආවද? මම නම් කියන්නේ කපිලත් එක්ක ඉන්න දුන්නා නම් ඉවරයි කියලා. ඒ දරුවා කැමති වෙන එකක් නැහැ කපිලත් එක්ක ඉන්න. එහෙනම් වෙන කවුරු එක්ක ඉන්නද? මෙහෙම දෙයක් වුණාට පස්සේ අපිටුණත් කැමැත්තක් දෙන්න බැහැනේ. ඒ වුණාට ඉතින් අපි වචනයක් දීලා ඉවරයිනේ. ඒ කසාදේ ලියවිල්ලට විතරක් සීමා වෙලා තිබ්බ කාලේනේ. දැන් ඒක වෙනස්නේ. ඒ ළමයා කපිලත් එක්ක ගිහලා දවස් ගාණක් එකට ඉඳලා ඉවරයිනේ. ඒ වුණාට මම නම් හිතන්නේ ඒ දරුවට වැරද්දක් වෙලා ඇති කියලා. හා. ඔය අ르දිවැස් තියනවද? නෑනේ. මෙච්චර දෙයක් වුණාට පස්සේ අනික ප්‍රසිද්ධියේ ඔය විදිහේ දෙයක් ඉතින් ගෑනම ගිලුවාට පස්සේ ඇයින් වැඩක් නැහැ. ඒ වුණාට පුතානම් දේදුරු ගැන තියෙන අදහස අත්තර ගන්න එකක් නැහැ. එයාට සිද්ධ වෙනවා අමතක කරන්න. මං ලොකු පුතාට කතා කරලා මේ ගැන කියනවා. කිව්වට කමන්නේ. හිතට දෙන්නේ නැති වෙන විදිහට. මම මේක බලා ගන්නම්. මේ වර අට්ටු හිනස්සන වැඩ. මම නම් කියන්නේ කපිලට තමයි මෙයාව දෙන්න තිබුණේ කියලා. කොච්චර අකමැති වුණත් ඒ ළමයා කපිලව බැඳලා ඉන්න කෙනානේ. පූජා කැමති වෙන්නේ නැහැ කපිලට දෙන්න. කපිල මේ කෙල්ලව හප්ප කරලා දායි. ඊව ගැන හිතන්න තිබුණේ කසාද බඳලා දෙන්න කලින්. ඒ ළමයා කසාදට සංකල්ප තියෙන නොදිනවත් කමටනේ. මේ ඊව ගැන දැන් කියලා වැඩක් නැහැනේ. ඒ ළමයා දැන් කපිලගේ කසාද ගෑණි. මට ඒ දරුව මතක් නොවටත් හරි දුකයි. මටත් දුකයි තමයි. ඒත් ඉතින් අපිට කරන්න දෙයක් නැහැ නේ. දැන් උඹලා කියන්නේ මේක ඇක්සිඩන්ට් එකක් වෙන්න විදියක් නැහැ කියලාද? ඒකනේ බොස්. වැඩි ඇසුරු එකම දේ දෙපාරක් සිද්ධ වෙන්න බෑනේ. අනිත් එක එහෙම දෙයක් වෙනවා නම් හරියට ෂුවර් එකටම වෙන්න ඕ. මේකනේ 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 මේක මර්ඩර් කේස් එකක් වුණොත් කෙලින්ම ඇඟිල්ල දික්වෙන්නේ මට. මෙහෙම දෙයක් නම් තියනවා තමයි. මර්ඩර් එකක් වෙන්නේ මිනිහ හම්බුනොත් නේ. අපි මේක මිනිහ හම්බෙන්නේ නැති විදිහට දෙමු වැඩි. ඒකම
अभी होगा उससे लमर लांगम एक नांगों दाई ये तो कुछ वैडी गुड़ा कोई दांगन नहीं एक नांग सुन दिया बोम दाना करूं वाला लम कोई हो गया ना दे वैडी नांगों दाई एक पिटे इल्ली पिटे घीला पैर अगर इन्द बै कौन वाली देख कौन वैडी का चल अभी मैं में करूं मून वहाँ क्या मून वहाँ क्या नहीं किया मैं के पीछे पासे मांगी नो कर दान ना माँ करना हो ना कार्ड आप का नोपे निंद घीला पैर अगर डोली देना अनिक मिनिया वाला करना अभी तो पार वाला नहीं करक गान ना बै पुलिस चेर नोन नो ते मस एरम ही हो रही अभी पैर अगर नडी कार्ड आले बाहर दूँ कार्ड है ये वटना मिनी सोना तो नहीं ना सर अजो अजो मेरे देना का नोने अभी तुम देना इधर है मेरे का पीटर डा लीक पे ना देन ना बै बै अभी मैं प्लान के ना सूर्य का दान ना एक हिंदा अभी टा सूर्य का यूज़ कर ला मिनी हाँ मेरे टा गिनने का ना बेरे का माप नहीं अन्य है मैं उन्हें तोड़े ले सी अभी है ना एह म क्रमयक गन ही तब දැන් කතා කරලා වැඩක් නෑ තාත්තේ. තාත්තා කරපු දේවල් වල ප්‍රතිඵල තමයි මට මේ ලැබිලා තියෙන්නේ. මට කතා කරන්න දෙන්නකො. මොනවද තවත් කතා කරන්න තියෙන්නේ? මං තව ජීවත් වෙලා ඉන්නේ අය කියලාද? මම මෙහෙම හරි ජීවත් වෙලා ඉන්නේ මාලිංග අයියා හින්දා. මාලිංග අයියත් නැත්තම් මම මෙලහකටත් මැරිලා. දැන් මොකද්ද උනේ? මට ඒක දැනගන්න ඕනේ. ඒයි තාත්තා දන්නේ නැතිනේ මොකද්ද උනේ කියලා. मिनीसु सत्तर කපිල දුවට හිරිහැර කළාද උදේ හවස ඇවිත් මට තර්ජනය කළා මාව බය කළා හේත් මන් නැමුන්නේ අන්තිමට යාමට බලහත්කාරකම් කරන්න ආවා ඒ වෙලාවේ තමයි මං එතනින් පැනගත්තේ ඉතින් මට කිව්ව වෙන කතාවක් නේ දැන්ද කියපු දේ මම විශ්වාස කළා තාත්තා ඉතින් හැමදාම විශ්වාස කරේ නැන්ද කිව්ව දේවල් විතරයිනේ ඕනෙම කෙනෙකුට තමන්ගේ වැරද්ද හරි ගස්ස ගන්න පුළුවන්. මමගේ වැරද්ද හරි ගස්ස ගන්නවා. කපිල මට බලහත්කාරකමක් කරා නම් එහෙම මම හිතාගෙන හිටියේ ඒ වෙලාවේ මගේ ජීවිතේ නැති කර ගන්නවා කියලා. සියනේ. උන්ට මම හොයාගන්න බැරි වුණා. ඒකයි මං අදටත් මෙහෙම ජීවත් වෙන්නේ. මම මේකත් නිකන් ඉන්නේ නැහැ. මම උකුන්ට රැවටුණා ඇති. මම පින්නන්නම්. पड़ी दूट कुछ आदर करात के मम की बल
ඉතින් දේදුණු මොනවද කියන්? දේදුණු බය වෙලා ඉන්නේ. කපිලගේ කෙරුවාවල් ළඟදිම ඉවරයක් වෙනවා මල්ලි. ඊට පස්සේ කාට බය වෙන්නද? කපිලගේ කෙරුවාවල් ඉවරුණාට කපිලගේ අම්මා රමණි එයාගේ වැඩ ඉවර වෙන්නේ නැහැයි. ඔය කපිල කියන මිනිහයාට හිරගෙදර ඇතුලේ වුණත් අපිට මොන හරි දෙයක් කරන්න පුළුවන්. එහෙම දෙයක් නම් තියෙනවා. ඉතින් මොනවද කරන්න හිතන් ඉන්නේ? දාමුකුත් නැහැයි. මගේ බලාපොරොත්තු පුළුවන් තරම් ඉක්මනට අපි දෙන්නම එක වහලක් යටට ගන්න. මල්ලි ඔයා දැකපු හීනේ ඉක්මනට ක්‍රියාත්මක කරන්න. මොකටද තවත් කල් දාන්න? මොකදයි? ඒජන්සි එකද? ඔව්. ගමේ ගිහිල්ලා පදිංචි වෙලා බිස්නස් එක පටන් ගන්න. එතකොට කපිලගෙනුත් ආරක්ෂා වෙනවනේ. කපිලෝය මෙහෙ චණ්ඩිකන් දැම්මට ගමේ ඇවිල්ලා යාට කිසි දෙයක් කරන්න බෑ. තවත් හිත හිතා ඉන්න දෙයක් නෑ. ඉක්මනට වැඩේට බහින්න මල්ලි. මං සපෝට් එක දෙනවා. මේවා හිත හිතා ඉඳලා කරන දේවල් නෙමෙයි. ඔව් ඉතින් එහෙම දෙයක් කරනම් අයියා උනත් සපෝට් එකක් දෙන්නංගෝ බන්දුවයි. එහෙමනම් ඉතින් වැඩේ තවත් ලේසියිනේ. බන්දුවයි කියන්න මේ මට ඔෆිස් එකනොත් කිව්වනේ ඒජන්සි එකක් උන්නම් බාර දෙන්නම් කියලා. එච්චරයි ඕන. මම ඉන්නව ඕන දෙයකට. ඔයාට බැරි වෙන්නේ නැහැ මල්ලි. මං ඔයා ගැන දන්න හින්දා මෙහෙම කියන්නේ. ඔව් ඉතින් අයියා කියන කතාවත් ඇත්ත. මං තවත් බලාගෙන ඉන්නේ. මං අදම වැඩේට බයිනවා. මම ඔෆිස් එකට කියනවායි. ඔෆිසෙන් අයින් වෙලා ඒජන්සිය පටන් ගන්නවා. ප්‍රශ්නේයි ප්‍රශ්න නැති වෙන එකක් නැහැ. ඒත් මල්ලි ඒවා බුද්ධියෙන් විසඳ ගන්න පුළුවන්. කොහොමවත් ඉතින් හැම දෙයකටම බඳුවා ඉන්නේ ඉඳා මට බය වෙන්න දෙයක් නැහැ නේද? මම ඉන්නවා. හැම වෙලාවකම හැම දෙයකටම මල්ලිත් එක්ක මම ඉන්නවා. අප්පී අප්පී නිමු දී